එල්ටීටී සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වී මේ වන විට වසර 14ක් පමණ වෙනවා. 2009 මැයි මාස 18 වෙනිදා එල්ටීටී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එහි නායකයෝ ඝාතනයට ලක්වීමත් සමග තමයි එල්ටීටී සංවිධානයේ යුදමය ක්‍රියාකාරීත්වය නිෂ්ක්‍රිය වෙලා ගියේ. අපේ රටේ කොටි සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව අතර වසර 30කට වැඩි කාල පරිච්ඡේදයක් යුදමය ගැටුම් පැවතුණා. මේ වෙනුවෙන් විශාල ජීවිත විනාශ වුණා. ඒ වගේම තමයි රටේ සංවර්ධනය විශාල වශයෙන් අඩපණ කිරීමටත් එය ඉවහල් වුණා. වසර 30ක කාලය පරිච්ඡේදය තුල යුද්ධයට වැය කළ ධනස්කන්ධය විශාලයි. යුද ටැංකිවලට, අවි ආයුධවලට, බෝම්බවලට, මේ විදිහට විවිධ ආකාරයේ දේවල් වලට, යුදමය ආම්පන් වලට විශාල වශයෙන් මුදල් වැය කරා. ඉතින් එවකට හිටූ පාලකයෝ තාමත් ඉන්න පාලකයෝ නිරතුරුව ප්‍රකාශ කළ දෙයක් තමයි යුද්ධය අවසන් වුණොත් මේ එල්ටීටී සංවිධානයට, එහෙම නැත්නම් මේ යුද්ධයට වැය කරන මුදල් සම්පූර්ණ ඉතුරු වෙනවා. ඒ මුදල් උපයෝගී කරගෙන අපිට රට ඉතාමත් ශීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යාමට පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔහු නිරතුරුව ප්‍රකාශ කර දෙයක් තමයි එල්ටීටී සංවිධානය තුළ විශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ එල්ටීටී පරාජයට පත් වුණාට පස්සේ ඔහුට ලංකා ආණ්ඩුවට පුළුවන් එල්ටීටී සංවිධානය සතුව පවතින මේ මහා ධනස්කන්ධය ලබා ගැනීමට. ඒ ධනස්කන්ධය ලබාගෙන ඒවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ ඇතුළු සියලුම ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඒව වැය කරමින් රට සංවර්ධනය කිරීම සඳහා මහඟු කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා තමයි අපේ රටේ පාලකයෝ නිරතුරුව ප්‍රකාශ කළේ. අපි දන්නවා විශේෂයෙන්ම යුද්ධ කාලේ පමණක් නොවේ, යුද්ධය අවසන් වූාට පස්සේ, ඒ කියන්නේ ප්‍රභාකරන් ඇතුළු එහි නායකයන් ඝාතනයට ලක් වෙලා සාමකාමී සමාජ පරිසරයක් 2009 පස්සේ උදා වූවට පස්සේ පාලකෝ විශේෂයෙන් මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, ඒ විතරක් නෙමෙයි ඔය අද පොහොට්ටුවේ ඉන්න ඒ කාලේ ආණ්ඩුවේ හිටපු බොහෝ දෙනා ප්‍රකාශ කරා දැන් යුද්ධය ඉවරයි, ප්‍රභාකරන් මැරුණා, දැන් අපිට පුළුවන් ඒ කොටි සංවිධානයේ තිබෙන දේශීය හෝ විදේශීය චංචල නිශ්චල සියලු දේපල අපිට පවරා ගන්න පුළුවන්, ඒවා ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්, ඉතින් ඒවෑන් රට නගාගත සිටුවන්න පුළුවන් කියලා කිව්වා. මොකද ඔවුන් නිරතුරුව ප්‍රකාශ කර දෙයක් තමයි ප්‍රභාකරන්ග මැරුව අපිට රට සංවර්ධනය කිරීම මහලු කජ්ජක් නොවේ කියලා තමයි ප්‍රකාශ කරේ. ඔබට මතක ඇති ඒවා, ඉතින් අමතක වෙන්න විදියක් නැහැ. මතක නැත්නම් දැන් මතක් කර ගැනීමත් වැදගත් සාධකයක් ලෙස සලකන්න ඕනේ. මොකද මේ වන විට රට උග්‍ර ආර්ථික අර්බුදයකට හිර වෙලා තියෙන්නේ. ඉතින් ඔය කියන ආකාරයට එදා එල්ටීටී සංවිධානය සතුව තිබූ මහා ධනස්කන්ධය පවරා ගත්තනම්, ඒව ලංකා ආණ්ඩුව සතු කර ගත්තනම්, ඒව මොනවාරි ක්‍රමවේදයක් තුල මහා භාණ්ඩාගාරයට නතු කර ගත්තනම් මේ තරම් ආර්ථික අර්බුදයක් කරා රට රැගෙන ගියේ කෙසේද කියන ප්‍රශ්නකුත් මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපිට එදා ප්‍රකාශ කරා එල්ටීටී සංවිධානය සතුව විදේශීය රටවල, විශේෂයෙන් ලංකාවට වඩා විදේශීය රටවල ඔය කොටින්ට අයත් නැව් තිනවැකුවා, ඉන්ධන පිරුම්හල් තිනවැකුවා, විශාල බැංකු ගිණුම් තිනවැකුවා, සුපර් මාකට් තිනවැකුවා, එල්ටීටී සංවිධානය සතු මෙන්න මේ විදිහට මේ විශාල දේපලක් තිනවැකුවා, මෙන්න මේවා සියල්ල සතු කරගන්නවැකුවා ආණ්ඩුව. ඉතින් අපි අහන්නේ දැන් මේ දේපල වලට මොකද වුනේ, දැන් මේවා සතු කරගත්තේ නැද්ද, නැත්නම් ඒ දේපල වලට මොකද වුනේ කියන ප්‍රශ්නයක් දැන් මතුවෙලා තියෙනවා. මොකද මේ ගැන අද වෙනතුරු දැන් බොහෝ දුරට මේ සමාජය කතා කරන්නේ නැහැ මේ ගැන. ඒකයි මම මේ විදිහට මේක ගැන කතා කරන්නත් තීරණය කරේ. මොකද මේ ධනස්කන්ධයෙන් මොකද වුනේ අපි දන්නවා, මේ ජාත්‍යන්තර වශයෙන්, ඒ කියන්නේ එල්ටීටී සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ බාර ප්‍රධානියා වශයෙන් කටයුතු කරේ කේපී හේවත් කුමරන් පත්මනාදම් කියන පොල් පුජ්‍යලයා. ඔහු එල්ටීටී සංවිධානයේ ප්‍රභාකරන්ට නොදවිනි නායකත්වයක් තමයි දැරුවේ. ඒ කියන්නේ ප්‍රභාකරන්ගේ ළඟින්ම හිටපු කිට්ටුවන්ත හිතවතයා, ජාත්‍යන්තරය සම්පූර්ණ මෙහෙවූ පුජ්‍යලයා, ලංකාවට අවි ආයුධ නැව්, එල්ටීටී සංවිධානයට අවශ්‍ය සියලු යුදමය ආම්පන්න නැව්, ගුවන් යාන, මේ සියල්ල සැපයීමේ ජාත්‍යන්තර අංශයේ ප්‍රධාන පුජ්‍යලය වශයෙන් කටයුතු කර කේපී නොහොත් කුමරන් පත්මනාදන් නැවත්තා. ඉතින් මෙන්න මේ පුජ්‍යලය ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු, මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රබලයෝ ප්‍රකාශ කරා අපිට ප්‍රභාකරන්ග මැරුවා නම් විදේශ රටකර සැඟවී සිටින කුමරන් පත්මනාදන්, එහෙම නැත්නම් කේපීව එයාවත් අල්ලගන්න එක මහලොකු කජ්ජක් නොවේ. අල්ලගන්නවා විතරක් නෙවෙයි, ආ බෙල්ලෙන් අල්ලගෙන අපි ලංකාවට ගෙනල්ලා නඩු පවරලා
එයා සතුව තිබෙන එහෙම නැත්නම් එයා දන්න ලංකා විතරනේ රේට ලෝකෙද හැමතැනම තියෙන දීපල ගන්නව යකුවා නැව් ටික ගන්නව යකුවා ගිනුම් වල තියෙන සල්ලි ටික ගන්නව යකුවා මෙන්න මේවා තමයි යකුවා සංවර්ධනයේ සඳහා යොදා ගැනීමට හැකිවන්නේ කියලා කිව්වා. ඉතින් ඇත්තටම දැන් ඔය ප්‍රභාකරන් ඝාතනයට ලක්වීමට කලකට පෙර ඒ කියන්නේ ප්‍රභාකරන් ඝාතනයට ලක්වීමට ඔන්න මෙන්න තීද්දි ප්‍රභාකරන් මරණයට පත් වීම ඔන්න මෙන්න තීද්දි केपी अलगनीमे एक तुरुपुआ पैदुना ये तमाइ मुखद प्रभा युद्धमे वशे आंड इतामा तीर्णात्मक संधिस्थान अकर रगन गिया दिदा नमे मई मसे दहाट वेन किटून ठीक है मई मसे मुल वेन अरगन ये वनवेट कोटिसने उतर नगनीगर पमना विविध डिस्क्री लंका विविध श्रेणी वाले डिस्क्री वाले तू शीलू कार्या निष्क्रिय तिबुना इध निष्क्रिय प्रभाकर तम जीवित रगगणीम सदा एवन विशाल सटना क्रीमट सिद्धुना ओहु क्रमाकूल ओहु बलानी उडावेमी विनाशवेमी प्रभाकर कियन साधक नंदिकड़ा कलपे कोटुवी मे स्वभाव तिबुना अभी पहदली उदाहरण इतनी एवनी स्वभाव अक्तुल प्रभाकर मरणे बेरगेन विदेश रटकट रगने सदा ओय के पी नोत कुमरन पद्मनाधन दडी उत्साह मुखद ओय कोटिसन्निधानी युद्धे ओय पेवतीन अवस्थावेदी एक अवसान अदियरेदी ओय मुलतीव पेरारु तोप्पिगल सांपूर् ओय हरह प्रभाकर रगन गिल याड वनबुद्धियाट कोहमारी अरगन अल එතනට ගුවන් යානයක් යාලා වන උද්‍යානයට බස්සලා එතනින් ඔහුව විදේශ රටක රැගෙන යාම සඳහා KP සැලසුම් කරා. ඒ වෙනුවෙන් ඔහු නිරතුරුව අවසාන අධිරේදී ප්‍රභාකරන් සහ KP අතර දුරකථන සංවාද සිද්ධ වුණා. ඒ කියන්නේ ප්‍රභාකරන් ලංකාවේ වන්නි කැලේ හිටියා. ඒ වගේම KP විදේශ රටක සිටන් පණිවුඩු හුමාර යන්ත්‍ර හරහා ඒ වෙනුවෙන් අදහස් හුමාරු කරගත්තා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඉතින් මෙන්න මේ ක්‍රියාත්මක වෙමින් පවතින විට ඒ කියන්නේ අවසාන සටනේ මෙන්න මේ මේ ආකාරයට පණිවුඩු හුමාරු වෙමින් තිබෙන විට ඒවා රජී ආරක්ෂක අංශ වලට නතු කර ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ඒවන විට ඔය යුද්ධය අවසන් අදිරේදී මුලතිව් ඉදිරි ආරක්ෂක මෙහෙයුම් වල යෙදී සිටියා යුද හමුදාව, නාවික හමුදාව, යුද හමුදා රාජ්‍යතුරු වංශය, ඒ වගේම නාවික හමුදා බුද්ධ්‍යංශය මේ වගේ විශාල කණ්ඩායම් නිරතුරුවදී ඔවුන්ගේ පණිවුඩු හුමාරු වලට සවන් දුන්නා. මෙන්න මේ පණිවුඩු හුමාරු වලට සවන් දීමේදී මුලතිව් ඉදිරි ආරක්ෂක වලල්ලේ කටයුතු කර නාවික හමුදා බුද්ධ්‍යංශයට KP සහ प्रभाकर अतर हुमार पणिवुड हुमार यंत्र हंडपाट पणिवीड ग्रहणे करगेम हेकी लैबना नाविक हमुदावे बुद्धियांसे अदिताक्षणिक उपकरण इवन को अवस्थावेक बारवहिटी मुलतिव कले नाविक हमुदा बुद्धियांसे कमांड डी के पी दस नायक पशुकाले ओहु नाविक हमुदावे माध्य प्रकाश तन तुराधर इतनी ओहुतम ओहुट नतुकर ගැනීමට හැකියාව ලැබුණා. ඔහු ඇතුළු ඒ කණ්ඩායමට ඔව් මේ හැකියාව ලැබුණා. මේ මම කිව්වා KP සහ ප්‍රභාකරන් අතර සිදුවන දුරකථන හමුවාරවල. ඉතින් අන්නේ අවස්ථාවේදී නමුත් ඒක KP කියලාම අදහස් කරගන්න බැරුණා. ඒ කියන්නේ විදේශ රටක සිට ප්‍රභාකරන්ට යම් කිසි පණුහුඩුමාරු යන්ත්‍රයක් සිද්ධ වෙනවා ප්‍රභාකරංග රටින් පිටරටකට රැගෙන යෑමේ හුමාරුවක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී යම් කිසි නාවික හමුදාව ඔහුන්ට මේ දුරකථනයේ අංකය සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබුණා. නමුත් පිටරටක අංකයක් එතකොට සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා. එතකොට නාවික හමුදාව මේ දුරකථන අංකය ලබා දුන්නා තමන්ගේ නායකත්වයේ හරහා රාජ්‍ය බුද්ධ්‍යංශයට. ඒ කියන්නේ SIS එකට. එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහීල් ඩූල් ඇතුළු තවත් එහි නිලධාරීන් බොහෝ දෙනෙක් එකතු වෙලා මෙන්න මේ දුරකථනය කොහෙන්ද එන්නේ මේකට සම්බන්ධ වෙන්නේ පිටරට කොහේ ඉඳන්ද කියලා ඉවරලා සොයා බැලීම සඳහා මේ දුරකථන අංකය ලබා දුන්නා ජාත්‍යන්තර බුද්ධ්‍යංශවලට. ඊට පස්සේ ජාත්‍යන්තර බුද්ධ්‍යංශය හොයලා බැලුවා මේ මේ දුරකථනය කොයි රටේ ඉඳද්ද ඉඳගෙනද ලංකාව සමග සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඔවුන්ට නිශ්චය කරගන්න හැකියාව ලැබුණා මේක මැලේසියාවේ සිට තමයි මේ දුරකථන අංකයේ මුලතිව් කැලෙන් සිටින ප්‍රභාකරන්ට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ අනුව මැලේසියාවේ මේ සම්බන්ධ වෙන මේ දුරකථනය ඊට පස්සේ ජාත්‍යන්තර බුද්ධ්‍යංශය හරහා SIS එක රාජ්‍ය බුද්ධ්‍යංශය ලබාගෙන මේක මැලේසියන් බුද්ධ්‍යංශයට ලබලා දුන්නා.
ඒගොල්ලන්ට දුන්නා මේක අපිට හොයලා දෙන්න මෙන්න මෙහෙම දුරකථනයක හුවමාරුවක් සිද්ධ වෙනවා මේක කොහෙන්ද කවුද කරන්නේ කින්ද මන්ද කියලා විස්තර ටික හොයලා දෙන්න කියලා. ඒ අතරතුර මැලේසියාවේ බුද්ධි අංශයේ පොලිසිය ඇතුළු ඒගොල්ලෝ ඒ සියල්ල එකතු වෙලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවා. මේ දුරකථන අංකය මැලේසියාවේ කොහේ සිටද ක්‍රියාත්මක වෙන්නේ, මේ දුරකථන අංකය කා සතු එකක්ද කියලා. මෙන්න මේ පරීක්ෂණ යන අතරතුර ප්‍රභාකරන් 2009 මැයි මාසේ 18 වෙනිදා ඝාතනයට ලක් වුණා. ඔහුතුළු නායකයෝ සියලු දෙනා මැරෙන්නට පත් වෙලා කොටි සංවිධානය සම්පූර්ණ වශයෙන් යුදමය වශයෙන් නිෂ්ක්‍රියපත් වුණා. නමුත් අර පරීක්ෂණ මැලේසියාව එහෙම ගියා. දැන් මෙන්න මේ පරීක්ෂණ ටික දුරක් ගිහිල්ලා දැන් ප්‍රභාකරණුත් මැරිලා දැන් සාමකාමී සමාජ පරිසරයක් දැන් ගොඩනැගෙමින් තිබුණා රට තුල. මේ අවස්ථාවේ මැලේසියෙන් බුද්ධ්‍යංශයේ රාජ්‍ය බුද්ධ්‍යංශයට ලබලා දුන්නා මේ දුරකථන අංකය මැලේසියාවේ සිටින केपी नोहत कुमरन पत्मनाथंट अयत ओहु तमाय प्रभाकरन एक्क मे विदिहट कथा कल तीनी मुलती कले याल वन उद्यान प्रभाकरन रगन गिहिल्ला गुवन्यान विदेश रटकट रगन यान संधाकिन इतिन ए वेलावे लंकावे आरक्षकांश प्रकाशकर मेन्न मे कुहुमारी मे अपिट मे केपी अत्तडंगूट गणीम संधा उदव करन्न ए मेदियत्वीमक वेन्न कियला ए अणुव बुद्ध्यांश मे विनुवेन सक्रिय दायकत्वयक् सपयुवा मलेशियावे मेकट दनगन्न अति आकारेट मलेशियावे सिटिन एलटीटी विरोधी දෙමළ කණ්ඩායමුත් යම් කිසි උදව්වක් උපකාරයක් මැලේසියානු බුද්ධ්‍යංශ වලට ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් දැන් මේ මෙහෙයුම, ඒ කියන්නේ කේපී හෙවත් කුමරන් පත්මනාදන් මැලේසියාවේ අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය, මැලේසියානු බුද්ධ්‍යංශය, ඒ කියන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශය සහ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඒ කියන්නේ ශ්‍රී ලංකා තානාධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාත් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඔහු මේ මෙහෙයුමට සම්බන්ධ වුණ කේපී අත්අඩංගුවට ගන්න මොකද KPU අත්අඩංගුවට ගත්තොත් KPU සතු තියෙන සියලු ධනස්කන්ධය ගන්න පුළුවන් කියලා ලංකා ආණ්ඩුව දැන් ප්‍රකාශ කරේ. දැන් ඒ හින්දා තමයි දැන් මෙහෙම උදියත් වෙනවා. දැන් මේ සියලු දේවල් ගන්න. එතකොට ලංකාව සංවර්ධනය කරන්න ඉතා පහසුයි කිව්වා. ඈ ලංකාවට මේ LTT සංවිධානයේ සතුව තිබෙන ධනස්කන්ධය ලබා ගත්තොත් අපිට විදේශ රටවල ආධාරත් අවශ්‍ය නැති කිව්වා. ඈ ලෝක බැංකුවට ආධාර අවශ්‍ය නැති කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලි ආධාර අවශ්‍ය නැහැ වගේ හැඟින කන්තර තමයි අපේ රටේ පාලකයෝ ප්‍රකාශ කළේ. ඒ විතරක් නෙවෙයි සමහර ප්‍රකාශ කරේ අපිට මේ ධනස්කන්ධය ලැබුණොත් අපිට පුළුවන් ලෝක බැංකුවට නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය ආධාර නෙවෙයි රට රටවලටත් ආධාර කිරීමේ අපිට හැකියාවක් ලැබෙනවා කියලා වගේ බොහොම උජාරයෙන් බොහොම වචන ප්‍රකාශ කරා. බොහොම දේවල් ප්‍රකාශ කරා. එවිනි එහෙම ප්‍රකාශ කරකමින් තමයි මේ KPI අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකාවට රැගෙනීම සඳහා කටයුතු කරේ. ඉතින් මේ KPI අත්අඩංගුවට ගත්තා අරගෙන ඉවරලා ඉවරලා ඔහු නොදුනුවත් තමයි කොමාරි අත්අඩංගුවට පත් වුණා. ඔහුටත් පුදුම හිතෙන්නේ නැති කොහොමද අත්අඩංගුවට පත් වෙන්නේ කියලා. මෙන්න මේ අත්අඩංගුවට පත් වෙලා ඊට පස්සේ ඔහුව ලංකාවට රැගෙනීමට තීරණය කරා. ඊට පස්සේ ලංකා බුද්ධ්‍යංශත් ඒ වගේ මැලේසියන් පොලිසියන් ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාධිපති මේජර් ජෙනරාල් උදේ පෙරේරා මෙන්න මේ සියලු දෙනාම එකතු වෙලා KPU 2009 අගෝස්තු මාස 6 වෙනිදා ලංකාවට රැගෙන ආවා. දැන් ලංකාවට රැගෙන එනකොට ප්‍රභාකරන්ගේ අති ජාතක මිත්‍රයාවන KPIට මොනවා හිතෙන්නේ නැතිද? හිතෙන්නේ නැති දැන් ඉතින් මගේ මටත් අත් වෙන්නේ ප්‍රභාකරන්ට අත් වූ ඉරණම තමයි. දැන් මාවත් ගෙනියයි, මාවත් ගෙනිලා ඉවරලා මාවත් මරලා දායි කියලා හිතෙන්නේ නැතිනේ. එහෙම නැත්නම් මාව වෙඩි තියන්න ඇති, මාව හිරගත කරයි, ඈ මට විරුද්ධව නඩු දාලා ඉවරලා මාව හිරකල්ලා මට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙයි, මරණ දඬුවම් දෙයි. මේ වගේ සිතුවිලි ගොඩාක් ඇති වෙන්නේ නැතිනේ. මොකද මේ ප්‍රභාකරන්ගේ හොඳම නියෝජිතයා, ලංකාවට අවියාදු සැපවූ නියෝජිතයා, ලංකාවේ මිනිස් සංහාරේ ප්‍රභාකරන්ට නොදවිනි කාර්යභාරයක් ඉෂ්ට කර පුජ්‍යලයා. ඉතින් එහෙම පුජ්‍යලයකට ඇති වෙනවනේ එහෙම නැංගීම. ඈ මා කඳුරේ මදුෂ්ව කෙනහල්ලා මැරුවා වගේ ඈ මරයි කියලා හිතන්නේ නැතිනේ. අවියාදු ටිකක් පෙන්වන්න යමු කියලා ඉවරලා ඈ බගේ තියෙන මේ ලංකා LTT එකේ දීපල ලංකාවේ කොහෙද තියෙන්නේ, ආයුධ කොහෙද තියෙන්නේ, මේ වගේ රැගෙන ගිහිල්ලා මදුෂ්ව මැරුවා වගේ, එහෙම නැත්නම් අර ඌරුජුවා අරජුවා මූජුවා කියලා මැරුවා වගේ මරයි කියලා හිතන්නේ නැති සමහර විටනේ. ඉතින් කොහොමාරි අනේ ඒ විදිහට රැගෙන ආවා. කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවට පස්සේ පූර්ණ ආරක්ෂා මැද ඔහුව රැගෙන ගියා. කොහෙටද ගෙනිච්චේ? රැගෙදටද? වැලිකඩටද? ඈ බෝගම්බරටද? ඈ එහෙම නැත්නම් CID එකටද? තත්ත්වවාදී විමර්ශන කාර්යාංශයටද? ඈ කොළඹ අපරාධ කොට්ටාසයටද? නැහැ. ඔහුව කෙලින්ම රැගෙන ගියේ කොහෙටද? එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ පසු කාලයේ රටේ විධායක ජනාධිපති වරයා ලෙස අභිෂේක ලැබූ මහින්ද රාජපක්ෂගේ සොයුරා වෙන ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසට අරගෙන ගියා.
परीक्षण अंश यमुकर मधुसर पिटरट अरगन हिंदू आरक्षक लेखन कमल गुंडरा ऐम ना जनाधिपति गेदटनी दें पहुगे काले हरकट एगुआ कुड़ साल दूकुआ एगो लंग लंकावट गिनाट पास एगो लंगनी आरक्षक अमित गेदटनी जनाधिपति गेदटनी पोलिस अमित गेदटनी साकर ऐमून एगो लंकनी सीआईजी कटकनी दें नमू के पी नो पत् कुमरन पत्नादन कोहदगिचे केलीमगनीचे आरक्षक अमति दूरे दरु एवकट गोटा बे राजपक्ष गेदट गिदट्टे निल्लट पास्से ओहुव कामरे तियागन रहस्यगत साकच्छा बोहो वेलावक रहस्यगत साकच्छा पैवत्तुवा गोटाबे राजपक्ष सह केपी होवत कुमरन पद्मनाभन सह कथा बह कल्ला बोहोम हिसीनाम समूहणेन इंदला ओहुट तेपैन संग्रहयक दीला पिलगियन मेन्न मे वगे बोहो साकच्छावक् तिबुना साकच्छाव बोहो वेलावकट पास्से पार्टिय पैवतुनट पास्से ओहुव यलित पूर्ण आरक्षाव यटते युधहमुदा रहस्यतुरुवंशेर ඇතුළු නාවික හමුදාව ගුවන් හමුදා ඇතුළු ආරක්ෂාව යටතේ ඔහුව රැගෙන ගියා විශේෂත වූ ස්ථානයකට ඒ කොහෙද දැන් මේ ඔහු අරගෙන ගියේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල තියෙන කුෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිවසක් තිබුණා ඒකට කුෂිකර්ම නිවස කියලා කියනවා මං හිතන හැටියට ඒක මගේ මතක හැටියට ඒක පිහිටා තිබුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඒ වගේම පුස්තකාලහ පොලේකන සේවා මණ්ඩලය क्रीडा अमात्यांश हिटपु जनाधिपति चंद्रिका बंडारनायक कुमार तुंग मैथिनी के निवस आसान्य मेन मे वाली वटवेला तमाइ मे कियन स्थानीय पीठा तिमुनी इति मेन मे स्थाने तमाइ के पी वरकन गिहिल इतना कामर हतरक तिबुनु गिकुमे काम गेक्वागे का सुपोभोगी अन्ने की तमाइ ओहुट नवातें पहसुगान सेपयुवी अरे दैन टे ये निवस इतना नै ईट पास पशुकाले एम एम निवस कड़ला प्रदेश संवर्धने करा दंग इतना ये निवस नै उन्न खड़पु निवस तमें मम कि दंगे दें मेन मे निवस टेनलीट गुण हमुदा युध हमुदा रास्तुरांश नाविक हमुदा बुद्धियांश अतु सिरदीना आरक्षा यटते ओहू यदंट तीव ओहूट खाण बोण दील ये निदागण सीलु पहासुगान सपेल किसी प्रश्न आखना तू ओहू त्यागत අර ඔහුට අතපය කැඩෙන්න ගැහුවේ නැහැ CID කේ 4 වෙනි තට්ටුවට ගෙනිලා ඔහුගේ උෂණ කෝච ලාච්චුවට දැල්ලා තලියුවේ කොහෙද තියෙන LTT සංවිධානය ආයුධ කොහෙද තියෙන්නේ කොහමද කොහොම මිනි මැරුවේ ඈ කවුද ලංකාවෙන් උදව් කරපු මිනිස්සු ඈ උඹලාගේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා ඒව ඇහුවේ නැහැ ඈ අතපය කැඩුවේ නැහැ හොඹ කැඩුවේ නැහැ ඇස් ගැලෙව්වේ නැහැ ඈ ඒව කරේ නැහැ ඔහු තියා එහෙම කරන්න ඕනෙත් නැහැ අපි කියන්නේ මේ ලංකාවේ සිදුවෙන දේවල් අනුව ඔහුට සැලකූ ක්‍රමවේදය මොකද ඔහුට එක වේදයක් අපි දන්නවා ලංකාවේ වෙනත් පුද්ගලයන්ට සලකන ස්වභාවය රාජ් පොලිසියට ගෙනිල්ලා හෝ අපරාධ කොට්ටාසෙ ගෙනිල්ලා හෝ අපි දන්නවනේ මේ වසන්ත මුදල ගිහිල්ලා අත්තඩංගුට අරගෙන TID එක දස්තවාදී විමර්ශන කාර්යාංශ සැලකුවේ කොහොමද තැන් තැන් වලට අරන් ගියාර සහකාර පොලිස්හාරි මහින්ද විල්වරාර්චි ගෙනිල්ලා මරන්න හැදුවා මේ මිනිස්සයව මුදල ගිහව දැන් මේ වගේ දේවල් බොහෝ දේවල් කරානේ නමුත් KPT किसी दे ओहू सुपोभोग करंदीला इतना तीयला सीएल कैम दीला अवश्य पहासुकान सपेला तमंगे हाँ भूते साल इतना त्यागने दें मेन मेतन तीयदी मेन मेतन तीयदी मे निवसे मे के पी हेवत कुमरन पद्मनाधन बार कर ओहुगे बार कर वशन प्रधान वशन क्रिया करे एवकट युध हमुदा रहस्तुरतुरु अंसे अध्यक्ष दूर्य दरु ब्रिगेडियर सुरेश सैली ओहू तमाय ओहुगी अटते तमाय दें इन दमे के पी मेवन विट ओयकियन सुरेश सैली राज्य बुद्धियांसे बार प्रधानिया वशें काटुतु कोन ओ मेवन विट मेजर जनरल राज्य बुद्धियांसे बार मेजर जनरल सुरेश सैली तमाय एदा के पी व बार करे गोटाबे ओहु यटते तमाय मेन मे इसल की निवसे तिवे मेतन के पी इदिरिये मे मेहमेद के पी सह मे आश्रय मे मे कटोत किरी सुरेश सली ब्रिगेडियर मेजर जनरल सुरेश सली राज्य बुद्धियां सेवार प्रधानियावन सुरेश सली पेनी सिटीए सुरेश सली की नमीन ने मे ओह पेनी सिटीए सेमी की केटी नमीन तमें पेनी टी सेमी की केटी नमक तमें पेनी टी एक के पी ट ओह हंधुन दूने मम सेमी की එතකොට සැමී කියන තම ආමන්ත්‍රණය කරේ. එතකොට KP සැමී කියලා තමයි ආමන්ත්‍රණය කරේ. මෙන්න මේ සැමී කියන නමින් තමයි ඔහු පෙනී සිටි නමින් තමයි පෙනී සිටියේ. ඒ විතරක් නෙමෙයි මෙතන
සුරේ සැලේට අමතරව තවත් චරිතයක් හිටියා. ඒ තමයි ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධ්‍යාංශයේ කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක. අර මම පෙර ප්‍රකාශ කරා මුලදී කැලේදී ප්‍රභාකරන්ගේ අංකයේ සහ කේ.පී. දුරකථන හුමාරු සිද්ධු අංක හොයාගත්තයි කියලා කිව්වේ අන්නේ පුජ්‍යලයා තමයි ඩී.කේ.පී. දසනායක. ඔහුට ඔහුයි සුරේ සැලේ දෙන්න තමයි කේ.පී.ව බාරව හිටි ප්‍රධානීන් වශයෙන්. ඉතින් මෙන්න මේ දෙන්නාට තමයි ගෝඨාභය රාජපක්ෂ මේ විදිහට බාර දුන්නේ. ඇයි බාර දුන්නේ? දැන් මෙතන සුවිශේෂී කරුණක්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඉතාමත් විශ්වාසවන්ත සගයන් දෙදෙනා වශයෙන් කටයුතු කරේ ඒ වෙනුවට සුරේෂ් සැලේ සහ ඩී.කේ.පී. දසනායක. ඒ නිසානේ මේ වගේ වැදගත් චරිතයක් මේ විදිහට රහසිගතව රඳවාගෙන රකින්න දෙන්නේ නැත්ති. නැතුව දෙනවද? එහෙම නැත්නම් රහස් පොලිසියට හරි වෙනාංශයකට හරි බාර දෙන්න තුන නැහැ. ඔහුන් දෙන්න අර ගෝටාගේ හොඳම විශ්වාසවන්තයා වුණා. ඒ නිසා තමයි බාර දුන්නේ. දැන් මෙන්න මෙතන සීද්දි කේ.පී. ගෙන් ඔය කිස්සලා මා ප්‍රකාශ කර ආකාරය ජාති අන්තරාංශයේ ලංකාවේ තියෙන දේපල පිළිබඳ විදීර්ඝ ප්‍රශ්න කිරීමක් කරා. ඒ කියන්නේ පෙට් ඔය ඉන්ධන පිරුහන්වල් විදේශ රටවල තියෙන නැවමු බැංකු ගිනුම් කොයි කොයි රටවලද නැව මේ වන විට යාත්‍රා වෙන්නේ කවුද ඒවාල අයිති කාගේ නමින්ද ලියාපංචි කරලා තියෙන්නේ මේ වගේ විශාල තොගයක් කොයිතරම් ධනස්කන්ධයක් තිබෙනවද කියලා විශාල ප්‍රශ්න කිරීමක් දීර්ඝ වශයෙන් සිද්ධ වුණා. රතපය හතර කඩලා ගැහලා යටි මේ ජනේල් වල එල්ලලා එහෙම නෙමෙයි බොහොම සුවද වශයෙන් hina වෙවි බොහොම මේ ප්‍රශ්න කිරීම රාශියක් කරගෙන ගියා දිගින් දිගට. දැන් මෙහිදී ওই බැංකු ගිනුම් ඉන්ධන පිරුම්හල් මෙන්න මේ වගේ තොරතුරු පිළිබඳ ප්‍රශ්න කිරීම කරේ සුරේෂ් සැලි. ඒ කියන්නේ සැමි. එයා තමයි කේපිගින් ප්‍රශ්න ඒ වැනි දේවල් ප්‍රශ්න කරේ. ඊට අමතරව නැව් සහ තවත් කරුණු පිළිබඳ ප්‍රශ්න කරේ දසනායක. ඔහු නාවික හමුදාවේ බුද්ධ්‍යාංශයේ ඩී.කේ.පී. දසනායක තමයි නැව් පිළිබඳ තොරතුරු විමර්ශනය කරේ. සුරේෂ් සැලි බැංකු ගිනුම් ඉන්ධන පිරුම්හල් සහ ජාත්‍යන්තරයේ තියෙන වෙනත් ගිනුම් සම්බන්ධයෙන් මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීම කළ තොරතුරු ගත්තා. ඩී.පී.කේ. දසනායක නැව් පිළිබඳ තොරතුරු ප්‍රශ්න කරා. දැන් මෙන්න මේ කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීම යන විට නැව් පහක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. ඒ තමයි යස්මි, ඊශ්වරි, වැනීසියා, ලිලිබෙන්, ප්‍රින්සස් ක්‍රිචාන්තා කියලා නැව් පහක් LTT සතුව තිබෙනවා කියලා අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා කේ.පී.ගෙන්. එතකොට මේ නැව් හතරෙන් මේ නැව් පහෙන් හතරක් ලන්ඩන් ෂිපින් සමාගම යටතේ ලියාපදිංචි කළ ක්‍රියාත්මක වුණා ඒ වන විට. ඒ වගේම ඔය අනිත් නැව එතකොට ඔය ලන්ඩන් ෂිපින් සම්බන්ධයෙන් මේ මෙහෙයුම් කටයුතු කරේ නීල් පී තෙරුචි කියලා LTT සංවිධානයේ පුද්ගලයෙක් තමයි ඒ බාරව ඒ වැඩ කටයුතු ඒ සියල්ල සිද්ධ කරේ. ඒ වගේම තමයි ඔය ලිලිබෙන් යස්මි කියලා නැව් දෙකක් පිලිපීනයේ සෙල් ගෑස් ප්‍රවාහණයට යොදාගෙන තිබුණ ඒ වන විට. ඉතින් ඒ වෙනකොට දැන් මේ දැන් මේ මේ ආකාරයට තමයි මේවා ක්‍රියාත්මක වුණේ. එතකොට එක නැවක් ඒ වන විට ඉන්දුනීසියාවේ තමයි තිබුණේ. ඔය ඒ නැව තමයි ප්‍රින්සස් ක්‍රිචාන්තා කියන නැව. ඒක තිබුණේ ඉන්දුනීසියාවේ. කොහොම හරි එවකට නාවික හමුදාපති ධූරයේ දරුවේ අද්මිරාල් තිසර සමරසිංහ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ දරුවේ රියාත් අද්මිරාල් සරත් මොහොට්ටි මෙන්න මේගොල්ලෝ යටතේ තමයි නාවික මේ ක්‍රියාත්මක වුණේ ඒ වෙන විට ඒ කටයුතු. ඉතින් මෙන්න මේ තොරතුරු ඩී.කේ.පී. දසනායක සහ සුරේෂ් සැලේ ලබා ගත්තට පස්සේ ගෝඨා රාජපක්ෂගේ උපදේශ පිට මෙහිදී විශේෂයෙන්ම ප්‍රින්සස් ක්‍රිෂාන්තා කියන නැව ලංකාවට රැගෙන ඒමට කටයුතු කරා. ඒක තමයි මේ මොකද කේ.පී. දුන්නා ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් නැවක් තමයි ඉන්දුනීසියාවේ තිබෙන මේ නැව. මේක තිබුණේ වුණාට ඒ වන විට තිබුණේ ඉන්දියා මේ ඉන්දුනීසියාවේ බස්කල් බලාල් කියන දූපතේ තමයි තිබුණේ. බස්කල් බලාල් කියන දූපතේ සාමාන්‍ය දූපතක් ඒකේ සාමාන්‍යයෙන් පවුල් 800ක් විතර ජීවත් වෙන දූපතක්. මේක තුනේ කොටි සංවිධානයේ ජාත්‍යන්තරාංශයේ නැව් කටයුතු පිළිබඳ කටයුතු කර නෙදියවන් කියන පුජ්‍යලයාට තමයි මේ නැව තිබුණේ. ඉතින් මෙන්න මේ නෙදියන් මෙන්න මේ ඒ වගේම තමයි මේ ප්‍රභාකරන් ඝාතනයට ලක්වීම සමග LTT සංවිධානය තුළ විශාල පිපිරීමක සිද්ධ වුණා. මොකද මෙතන කල්ලි කණ්ඩායම් මතු වුණා. කල් විශේෂයෙන් කල්ලි කණ්ඩායම් තුනක් මතු වුණා. එහි නායකත්වය ලබා ගැනීම සඳහා එක පැත්තකින් කේ.පී. අනිත් පැත්තෙන් නෙදියවන් අනිත් පැත්තෙන් රුද්‍ර කුමාර කියලා මේ විදිහට තුන් දෙනෙක්
එහි බලය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරා. මේ තුලත් යම් යම් ගැටුම් සිද්ධ වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් ඉතින් මෙන්න මේ KP හරහා ලබාගත් උපදේශ තොරතුරු අනුව මේ ඉන්දුනීසියාවේ බස්කල් බලා දූපතේ තුණු නැව ලංකාවට රැගෙන ඒම සඳහා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ යෙදෙව්වා කාවද? ඔය DKP දසනායකව. මොකද DPKC දසනායක තමයි විශ්වාසවන්ත ගෝලෙක්. එතකොට ඔහු හරහා තමයි ගිහින්. දැන් මේක ලංකාවට ගේන්නේ කොහොමද? දැන් මෙතන ඊළඟට ගැටලු තමයි. මොකද තාම තියෙන LTT සංවිධානයේ සතුනේ දියවනි යටතේ තමයි විශේෂයෙන් මේ නවතින්නේ. එතකොට ඒකට අවශ්‍ය ක්‍රමවේදය KP විසින්ම ලබා දීලා තියෙනවා. කොහොමද ගේන්න ඕනේ කියන එක. ඊට පස්සේ නාවික හමුදාවේ බුද්ධයන්සේ DKP දසනායක ඇතුළු නිලධාරීන් 6 දෙනෙක් සිංගප්පූරුව හරහා ඉන්දුනීසියාව බලා ගියා. ඔවුන් ගියා, ඒ 6 දෙනෙක් ගියා. ඔවුන් ඒ 6 දෙනා ගියේ තමන්ගේ නියම නම් වලින් නෙමෙයි ගියේ. ව්‍යාජ නම් වලින් තමයි පාස්පෝර්ට් හදාගත්තේ, වීසා ගත්තේ ව්‍යාජ නම් වලින්, දෙමළ නම් වලින්. ඒගොල්ලෝ දෙමළ ඩයස්පෝරාවේ නිලධාරීන් පිරිසක් විදිහට තමයි මෙහෙම්ම සූදානම් වෙලා ගියේ ඉන්දුනීසියාවට. ඒ හින්දා ඔවුන් දෙමළ නම් වලින් ව්‍යාජ පාස්පෝර්ට් හයක්, ව්‍යාජ වීසා බලපත්‍ර අරගෙන ඒවා සියල්ල සූදානම් කරගෙන තමයි ආණ්ඩුවේ ඍජු මැදිහත්වීම යටතේ, ගෝඨාභය රාජපක්ෂගේ ඍජු නියෝගය යටතේ තමයි ඒගොල්ලෝ තමයි මෙහෙම දියත් කරේ. ඉතින් ගෙනිහිල්ලා ඉවරලා ඔවුන් ගියා 2009 11 මාසෙ 26 වෙනිදා තමයි ගියේ. මේ 11 මාසෙ 15 වෙනිදා, 2009 නොවැම්බර් මාසෙ 15 වෙනිදා තමයි ඔය ඉන්දුනීසියාවට ගියේ නාවික හමුදාවේ DPK දසනායක ඇතුළු පිරිස. ගිහිල්ලා ඉවරලා ඔහුන් මේ නැව කොහොම හරි තමන්ගේ බාරයට අරගෙන 2009 11 මාසෙ 26 වෙනිදා ගාලු වරායට රැගෙන ආවා. එතකොට ගාලු වලට රැගෙන ආවට පස්සේ මේකට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා ආණ්ඩුවෙන්. ඒ කියන්නේ දැන් ඔන්න අපි පළවෙනි ණය ගත්තා ආණ්ඩුව, අපි විදේශ රටවල තියෙන LTT සංවිධානයේ සතු ප්‍රධාන වත්කම් දැන් ලබා ගනිමින් සිටිනවා කියලා ඉවරලා ජනමාධ්‍ය තුලින් විශාල මාධ්‍ය සම්දර්ශනයක් පැවැත්තුවා. දැන් ඉතින් මිනිසුත් හරි උද්දාමයට පත් වුණා. දැන් මහින්ද රාජපක්ෂ හරි ඔන්න දැන් සේරම බඩු ටික එනවා. LTT සංවිධානයේ සතු ධනස්කන්ධය ලබා ගැනීම මුල් පියවර ආරම්භ කරා. දැන් නැවක් ගෙනවා, ඉතුරු නැව් හතරක් ගන්නවා. දැන් ඊට පස්සේ තව බැංකු ගිණුම් වල තියෙන සල්ලි ගේනවා. දැන් අපිට රට සංවර්ධනය කරනකට බොහොම ඊසි කියනක වගේ හැඟීමක්කින් තමයි හිටියේ. බොහොම ලේසි කියන හැඟීමකින් හිටියේ. විශේෂයෙන් මේ නැව ගේන්නත් ගෙන මේ විදිහට ප්‍රචාරය දීමටත් විශේෂ හේතුවකුත් තිබුණා. ඒ තමයි ඒ වන විට මේ මං කියන කතන්දරේ සිද්ධ වෙනකොට 2009 නොවැම්බර් මාසේ. ඒ වන විට තව මාසයයි තුනේ 2010 ජනාධිපතිවරණයට. ඒ කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වුණේ 2010 ජනවාරි මාසේ 26 වෙනිදා. ඉතින් මෙන්න මේ 26 වෙනිදා ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදී වශයෙන් හිටියේ මහින්ද රාජපක්ෂගේ කවුද? සරත් පොන්සේකා. මොකද සරත් පොන්සේකා තමයි ඒ වන විට යුද්ධයේ වීරය වශයෙන් යුද්ධමය පැත්තෙන් නැගී සිටි පුජ්‍යලයා. ඉතින් මහින්ද රාජපක්ෂ දේශපාලන නායකයා යුද්ධේ, එතකොට සරත් පොන්සේකා යුද්ධයේ යුදමය නායකයා වශයෙන් තමයි හිටියේ. ඉතින් මේ දෙන්නටම රට තුල විශාල බලයක් තුනා, විශාල ජන ප්‍රසාදයක් තුනා ඒ වන විට. ඒ නිසා දැන් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වශයෙන් සරත් පොන්සේකා තරඟයට ඉදිරිපත් වුණාට පස්සේ ජනාධිපතිවරණයේදී ආණ්ඩුවත් බය වුණා. බොහෝ දුරට සරත් පොන්සේකා ජයග්‍රහණය කරනවා. එතකොට මහින්ද රාජපක්ෂල පරාජය වෙනවා. ඉතින් ඒ නිසා ඒක ලේසි පහසු මෙහෙම නැහැ. කොහොම හරි මේ ජයග්‍රහණය තහවුරු කරන්න ඕනේ මැතිවරණයේ. ඒ නිසා විශාල මෙහෙයුමක් කරා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂල. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙන්න මේ වගේ මෙහෙයුම් යෙදුණේ. ඒ කියන්නේ ප්‍රින්සස් කිසාන්ත නැව ගිහිල්ලා නැව් අරගෙන ඔය ලේක් හවුස් පත්‍රවල පිටු ගණන් ගියා, ලිපි ඒ වගේම ගුවන් විදුලිය, රූපවාහිනී සෑම පත්‍රයකම ගියා, මාධ්‍ය ප්‍රචාරයන් මේ වගේ LTT සංවිධානයේ දතු. එතකොට රටේ ජනතාවත් විශාල පිපිදීමකට ලක් වෙනවනේ. දැන් මහින්ද රාජපක්ෂයා යුද්ධෙත් නැති කරා. එතකොට කොටි සංවිධානයේ සතු තියෙන දේපලත් ගන්නෝ, සල්ලිත් ගන්නෝ. දැන් අපිට අපේ රට හොඳට දියුණු කර මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු ඒවට මිනිසුන්ට දොස් කියන්න බෑ.
මිනිස්සුන් සෑහෙන බලාපොරොත්තු තිබුවා. ඒ විදිහට ඇත්තට මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කරා වගේම රට සංවර්ධනය කරයි, දූෂණ වංචා ආක්‍රමණතා යුතු ක්‍රියා කරන්නේ නැහැ. මේක බොහොම හොඳ රටක් වශයෙන් දකුණු ආසියානු කලාපේ බොහොම සිංගප්පූරුවටත් වඩා දියුණු දේශයක් බවට අපේ රටපත් කරයි. එතකොට අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ආපහු යුද්ධයක් එන්නේ නැහැ. අපේ දරු දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. රැකී රක්ෂා හිගයක් ඇති වෙන්නේ නැහැ. මිනිසුන්ට හිඟා කන්න ණය වෙන්න ඕනේ නැහැ. ලෝක බැංකුවට වෙනුවෙන් හිඟා කන්න ඕනේ නැහැ. ජාත්‍යන්තර මුද්‍රියාල දුර පස්සේ යන්න ඕනේ නැහැ. මේ විදිහට මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු සෑහෙන මල් පැලගන්නේ කියලා හිතුවා මේ මහින්ද රාජපක්ෂ ආවොත් කියලා. ඉතින් ඒ නිසා මිනිසුත් බොහෝ ඒ රැවටිලි බස් වලට මුලා වෙලා මහින්ද රාජපක්ෂවට ඡන්දෙ දීලා ආපහු බලයට පත් කරගත්තා සරත් ෆොන්සේකාව පරාජයට පත් කරමින්. ඉතින් මිනිස්සු ඉතින් ටික දවසයි ගියේ මොකද වුනේ? අනේ ඊළඟට මහමැතිවරණෙත් තිබුවා 2010 අප්‍රේල් මාසේ, ඒකිනුත් ජයග්‍රහණය කරා අර වගේම. නමුත් මොකද වුනේ මිනිස්සුන්ට? අද වෙනතුරුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියනවාද? කෝ මේ සල්ලි වලට මොනවද වුනේ? දැන් බැංකු ගිණුම් කෝ කොටින්ගේ, කොටින්ගේ සල්ලි වලට මොකද වුනේ? කොටින්ගේ එක නෑවක් ගෙනාවා ක්‍රිෂාන්ත, ප්‍රින්සස් ක්‍රිෂාන්ත කියලා. එතකොට අනිත් නැව් හතරට මොකද වුනේ? ජාස්මි, ඊස්වරි, වැනීසියා, ලිලිබන් කියන නැව් වලට මොකද වුනේ? අද වෙනතුරුත් මිනිසුන්ට දැන් ප්‍රශ්නයක් නැද්ද කියලා. දැන් ඔබට තේරෙනවා නේද මිනිස් ඔබලාව මොනතරම් රවට්ටලා තියනවාද කියලා? මහින්ද රාජපක්ෂලා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව. දැන් අපි කියමු කමක් නැහැ, මේ දැන් LTT සංවිධානය තුල තිබුණු වත්කම් වලට මොකද වුනේ? ඈ දැන් නැව් වලට මොකද වුනේ? ඉන්ධන පිරුම් වලට මොකද වුනේ? බැංකු ගිණුම් වලට මොකද වුනේ? සුපර් මාකට් තියෙන ඒ වලට මොකද වුනේ? දේශීය තුන ගිණුම් වලට මොනවද වුනේ? ඈ විදේශීය රටවල තුන කොටි ධනස්කන්ධයට මොකද වුනේ? දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙනව නේද මේව මොනවද වුනේ කියලා? පොඩ්ඩක් නිකන් හිතන්නකො. අපිට UMPද, ශ්‍රී ලංකාද, JVPද, මහින්ද මහත්තයාගේද, එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයාගේද, බැසිල් මහත්තයාගේද, පොහොට්ටුවේද, ශ්‍රී ලංකාවේද, එහෙම නැතුව කිසිදු ඔබ ඕන දේශපාලන මතයක් දරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ මැදිහත් හිතෙන් පොඩ්ඩක් මොහොතක් කල්පනා කරලා බලන්න, මේ කිව්ව ඇත්තටම මේ කියපු ධනස්කන්ධයට මොකද වුණේ අද වෙනකොට? දැන් යුද්ධෙත් නැති වෙලා, යුද්ධෙත් ඉවර කළා, අවුරුදු 14ක් වෙනව මේ වන විට, මේ ධනස්කන්ධයට මොකද වුනේ? දැන් මෙහෙම නිකන් සාමාන්‍ය පොඩ්ඩක් නිකන් හිතන්න එහෙම ප්‍රශ්නයක් මතුවේ නැද්ද කියලා කරා. ඈ දැන් අපිට කිව්වනේ දා මේ බඩු මේ LTT සතුව තියෙන මේ කෝටි බිලියන ගාණක් තියෙනවා කියලා කිව්වේ. ඇත්තටම තිබුණා, නැතුව නෙමෙයි තිබුණා. නමුත් ඉතින් දැන් මේ ලංකාණ්ඩු ගත්තෙත් නැහැ. මොකද වුනේ? මොනවද වුනේ? කෝ මහ බාණ්ඩාගාරේ නැහැනේ මේ සල්ලි. ඈ එහෙම සල්ලි දුරනම් අද මේ විදුර රට දුර්වල වෙන්නේ නැහැ නිකාතකට. ඈ ලෝක බැංකුව ඉස්සරහා මෙච්චර ওই කිව්වා ආකාරයට මේ හිඟා කන්න යන්න උනෙත් නැහැ. ඈ ඈ දැන් ඉතින් මේ සල්ලි වලට මොකද වෙන්නේ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න, මේක ප්‍රශ්නයක් නොවේද? ඈ දැන් මේ LTT සංවිධානයේ KP අදකෝ? ඈ දැන් KP අදකෝ? එතකොට ඔහු වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඔහු හිරේ විලංගුයි දැම්මද? ඔහුට නඩු පැවරුවද? එක නඩුවක් තියෙනවද ඔහුට විරුද්ධව අධිකරණේ? ඈ ඔහු ඒ කිසිදාක ඔබ මාධ්‍යකින්වත් දැකලා තියෙනවද? අඩුතරමින් ඔහු උසාවියකටවත් නිකන් අත්හැරගෙන යනවා කිසිදාක දැකලා තියෙනවද? ඈ ඔය එනවා මේ පිටරට ඉඳන් ගේනවත් ඔබ දැකලා නැතුව ඇති. ආවා ගෝට බාරජලා ගෙදරට ගිනිච්චා. ඔය මං ඉස්සලා කිව්ව නිවසර ගිනිච්ච ප්‍රශ්න කරා. ඊට පස්සේ ඕන දැන් ඔහු කිලිනොච්චියේ සුපෝභෝගී නිවසක ඔහු බොහොම හමුදාවෙම ආරක්ෂාව යටතේ හොඳින් වැජබෙනවා. එතකොට මෙච්චරම් වරදක් කළා, ජාත්‍යන්තර වශයෙන් ලංකාවට විශාල බලපෑමක් කළා, ලංකාවේ මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ මිනිස්සුන්ව ඝාතනය කරන්න, රට විනාශ කරන්න, රට ලේවිලක් කරන්න, රටේ ලංකාවේ ත්‍රිබඳ හමුදාව සහ පොලිසිය විශාල ජීවිත ප්‍රමාණයක් නැති කරන, දේශපාල ජීවිත නැති කරන්න අවියාවුධ බෝම්බ තුවක්කෝ නැව් පිටින් ගෙනාපු ප්‍රභාකරන්ට ඒ වෙනුවෙන් නිෂ්ක්‍රිය ක්‍රියාකාරීව වැඩ කරපු ප්‍රභාකරන්ගේ දෙවෙනියා වගේ හැඟෙන ආකාරයේ ක්‍රියාකර කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ නායකයා සතු නායකයට විරුද්ධව අද වෙනතුරු කිසිදු නඩුවක් නැහැ කිසිදු අධිකරණයක ලංකාවේ. ඉතින් මේ ඇයි එහෙම වුනේ? දැන් සාමාන්‍ය මිනිහෙක් වරදක් කරත් අඩුතරමින් පවු කාලයේ නඩුවෙන් නිදහස් වෙන්න හෝ නඩුවක් පවරනවානේ. නමුත් නිදහස් වෙන්න හෝ හිරේ යන්න හෝ මොනම හේතුවක් කුඩා නඩුවක් පැවරුණේ නැහැ KP විරුද්ධව. ඈ ඔහුගේ ධනස්කන්ධයට වෙච්ච දෙයක් නැහැ. එතන මොකද වුනේ? KP සියලු නඩු වලින් ගෝඨාභය රාජපක්ෂලා ගෙදරට ගෙනිහිල්ලා සේරම කතා බහ කළා. මොකද සිද්ධ වුනේ? ඔයා සතු තියෙන සියලු දේපල අපට දෙන්න, එහෙමනොත් ඔයාට කිසිදු නීතිමය පිරිවරක් නොගන්න බවට අපි පොරොන්දු වෙනවා කියන ප්‍රකාශයේ මත තමයි සියලු දේපල රාජපක්ෂලා ගත්ත නොගත්තා කියලා හැඟීමක් ඔබට හැඟින්නේ. ගත්තේ නැද්ද?
එහෙම නැත්නම් ඇයි නඩු පැවරුවේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි දීපල් වලට මොනවද උනේ කොටි සංවිධානයේ? පොඩ්ඩක් හිතන්න බලන්න. ඒකෙන් පැහැදිලි නේද එල්ටීටී සංවිධානය සතුව තිබුණු සියලු දීපල, වත්කම්, බැරකම්, ගිණුම් වල තියෙන සියලු මුදල්, ඒ කියන්නේ ওই සේරුම දේවල් රාජපක්ෂලා ගත්තයි කියලා හැගෙනව නේද අපිට? ඈ නැන්නම් ඇයි නඩු පැවරුවේ නැත්තේ? නැන්නම් ඇයි ඔහුට විරුද්ධ නීතිය ක්‍රියාත්මක නොවුනේ? ඔබට පුදුම හිතෙන්න පුළුවන් එක පැත්තකින් මේ මං කියන ප්‍රකාශය. දැන් කේපීට විරුද්ධව මේ විදියට නඩු නොපරවා තිබෙන පසුබිමක් තුල ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගිහිල්ලා නඩුවක් දැම්මා ඉල්ලීමක් කරා අධිකරණයේ හරහා. කේපී කියන්නේ මේ මම ප්‍රකාශ කර ආකාරයේ චරිතයක්. ඒ කියන්නේ ලංකාවේ මිනිසු මරන අව්‍යාවද කියන මේ විදිහ ලොකු විනාශයකට සම්බන්ධ පුජ්‍යලයක් එල්ටිසන් ඔහුට විරුද්ධව කිසිදු නඩුවක් මේ වුණාට පවරල නැහැ. ඒ නිසා වහාම ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කළා. ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ ඔහු කරපු වරදවල වලට විරුද්ධව නඩු පවරන්න කියලා ඉවරලා ජනතා විමුක්ති පෙරමුණ නඩුවක් පැවරුවා අධිකරණේ. නමුත් ඒ නඩුවට මොකද වුනේ? ඒ නඩුව වෙනින් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියා. ඔහුන් නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිවරයා අධිකරණයට ඇහිලා ප්‍රකාශ කරේ මොකද්ද? කේපී හෙවත් කුමරන් පත්මනාදන්, ඒ කියන්නේ කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ නායක කේපී හෙවත් කුමරන් පත්මනාදන් තස්තවාදීකු බවට අපේ කිසිදු පරීක්ෂණයකින් කරුණු අනාවරණය වී නැහැ කියලා ප්‍රකාශ කළා. දැන් මාර වැඩක් නේද? එතකොට පිටරට ඉඳන් ප්‍රභාකරන්ට ලංකාවේ මිනිසු මරණ ආයුධෙවි කවුද? බෝම්බෙවි කවුද? නැව්වෙවි කවුද? ගුවන් යානාවෙවි කවුද? කේපී නෙවෙයිද? කවුදෙවි එහෙනම්? කවුද? දැන් ඔහු තස්තවාදියෙකු නොවේ නම් මෙතරම් මෙහෙයුමක් කළ මැලේසියාවේ සිට ඔහුව ගෙනාවේ මොකටද? පොඩ්ඩක් ඉඳන්. දැන් ඔහු තස්තවාදියෙකු නොවේ නම්, ඔහු සාමාන්‍ය මිනිහෙක් නම් ඔහු මොකටද මැලේසියෙන් මේ ජාත්‍යන්තර පොලිසිය සහාය ඇතුව ලංකාවට ගෙනාවේ? මොකක් වැඩක් නැහැ. දැන් අනිත් මිනිසුන් ගත්ත ඔය විදිහට කියනවාද ජාත්‍යන්තර පොලිසියවල මැලේසියාවේ ඉන්න මිනිස්සු? එහෙම අමාරුවක් තියනවාද පොලිසියට හෝ මේ වෙනත් අංශයකට? දැන් එතනින්ම පේනවනේ මෙතන. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඇහිලා කියනවා කේපී තස්තවාදියෙකු නොවේ කියලා. ඒ වෙනින් ඔහුගේ කටයුත්තක් කිසිම පරීක්ෂණයකින් හෙළිදරව් නොවෙලා නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුව කියනවා කේපී හෙවත් කුමරන් පත්මනාදන් තස්තවාදී ක්‍රියාවක යෙදিলা තිබෙනවා කියලා. අඩුම තරමින් යුද හමුදා රාත්‍රු වංශේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ඔය රහස් පොලිසිය, එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යංශයේ සතු කිසිදු ලිපිගොනුවක් නැහැ කියලා කියනවා. දැන් ඒක මාර ප්‍රශ්නයක්. දැන් අපි දන්නෝ පැහැදිලිවම, ඔබත් දන්නවා, මේ ලංකාවේ මිනිසු සියලු දෙනා දන්නෝ, ජාත්‍යන්තරෙත් දන්නවා කේපී තස්තවාදී. කේපී එල්ටීටී සංවිධානයේ ප්‍රධාන නියෝජිතයා. ඈ එවැනි පසුබිමක් තුල ඔහු තස්තවාදී කියලා ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවතු ලිපිගොනුවක්වත් නැලු. ඒකෙන් පැහැදිලි වෙනවා නේද, බුද්ධ්‍යංශවල තිබුණු ලිපිගොනු පවා රාජපක්ෂල අතුරුදහන් කරලා තියෙනවා. නැත්නම් විනාශ කරලා තියෙනවා. නැත්නම් ඒ වලට අධිකරණයට ඒවා දීම මගහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ නැත්නම් ඒවා හංගව සංගවලා තියලා තියෙනවා බුද්ධ්‍යංශ තුලම අධිකරණ නොදී. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද? මොකක් හරි හේතුවක් මත කේපීට විරුද්ධව අධිකරණයේ නඩු පැවරුවා නම් කේපී කියන මගේ අපේ මාහරා එල්ටීටී සංවිධානයේ සිදු සියලු දේපල රාජපක්ෂලා ගත්තයි කියලා. ඒ නිසා තමයි ඔහුට නඩු පැවරුවේ නැත්තේ. ඒ නිසා තමයි ඔහුව නීතිය වශයෙන් බේරුවේ. ඒ නිසා තමයි නීතිපතිවරයා තර විදිහට ඇහිලා අධිකරණයේ ප්‍රකාශ කරේ ඔහු තස්තවාදියෙකු නොවේ, එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් පරීක්ෂණයකින් එළිවෙල නැහැ, ඔහුට විරුද්ධව බුද්ධ්‍යංශ තුල කිසිදු පරීක්ෂණයක්ට අදාළ ලිපිගොනුවකුත් නැහැ කියලා ඒකයි ප්‍රකාශ කරේ. දැන් තේරෙනව නේද මොනතරම් අපරාධමය ක්‍රියාදාමයක්ද මේකම කියලා කරලා? ඈ පැහැදිලි නේද? දැන් එතකොට දැන් මේ පුජ්‍යලයාව CID එකට දීලා තෝරනා, අඩු තරමින් පරීක්ෂණාංශයකට දුන්න මොනවා හරි පරීක්ෂණයකින් හෙළිදරව් වෙනව නේද? අඩු තරමින් මේ පුජ්‍යලයා කවුද කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා මේ තොරතුරු ගන්න තුනා. ඈ ජාත්‍යන්තර පොලිසිය හරහා තොරතුරු ඉල්ලුවා නම්, ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වලින් තොරතුරු ඉල්ලුවා නම් KP සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ගන්න තුනා. ඔහු තත්ත්වවාදීද නැද්ද කියලා ලංකාවේ නැත්නම්. එවැනි ස්වභාවයක සිට ඒතරම් දැඩි තීරණාත්මක නායකයෙක් තමයි KP කියන්නේ. නමුත් ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ ඇයි? කොටි සංවිධානයේ තිබූ සියලුම දේපල, වත්කම්, බැරකම්, බැංකු ගිණුම් වල තියෙන සියලුම දේවල් රාජපක්ෂලා අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔහුට විරුද්ධව නඩු පැවරුවේ නැත්තේ. ඔහුට විරුද්ධව නඩු පැවරුණා නම් ඔහු අධිකරණයේ කියනවා
මාට නඩුත් පැවරුවා මගේ සතු දේපලත් මේගොල්ලෝ මේ විදියට ගත්ත අපේ සංවිධානය සතු කියලා. ඒකෙන් ගැලවෙන්න ඕන විදියට රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා එකතු වෙලා තමයි මේ වැඩේ මේ විදියට කේපිව බේරුවේ. අද ඔහු නිර්පදිතව අන්න කිල්නොච්චිය බොහොම සුපෝභෝගී ජීවිතයක් ගත කරනවා. මේ මම මේ දේවල් බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සැලේලා නොදන්නා කරුණු නොවේ මේවා. ඒගොල්ලොත් මේ වලට හවුල් බැසිල් රාජපක්ෂලා හවුල් මහින්ද රාජපක්ෂලා හවුල්. ඉතින් දැන් පැහැදිලිව පේනවා නේද? ඊට වඩා විශේෂම දේ තමයි මෙහිදී ඔය මං කිව්ව නඩුව තියෙනවා නේද ජීවීපී එක ජනතා විමුක්තිරණ පැවරුවේ. ඒක මේ පොහොට්ටුව කාලෙවත් ඔය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ හිටිද්දිවත් නෙමෙයි පැවරුවේ නඩුව. ඒ නඩුව පැවරුවේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒක යහපාලන ආණ්ඩුවක් නෙවෙයි අවපාලන ආණ්ඩුවක් ගවපාලන ආණ්ඩුවක් ඈ ඉතින් අන්නේ යහපාලන කියන ගවපාලන ආණ්ඩුවේ තුල තමයි JVP එක KP ට විරුද්ධව නඩු පවරන කියලා අධිකරණයේ නඩුවක් ගොනු කරේ. එතකොට යහපාලනයේ තුල තමයි නීතිපති ඇහිලා කිව්වේ KP තස්තවාදීයකු නොවේ කියලා. KP ට විරුද්ධව කිසිදු පරීක්ෂණ ලිපිගොනුවක් නැහැ කියලා. තේරෙනවනේ යහපාලනේ රනිල්ල වික්‍රමසිංහල මෛත්‍රීපාල ලැජ් කළා දින වැඩේ දිනව නේද? හරිනම් මෛත්‍රීපාල ලැජ්ජ වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ලැජ්ජ වෙන්න ඕනේ. මෛත්‍රී රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට මේ සිද්ධිය ආරංචි වී මේ තොරතුරු ලබාගෙන මෛත්‍රීපාල සිරිසේනට තිබුණා දීතිපති දෙපාර්තමේන්තු උපදෙස් දෙන මේ මිනිස්සයා කොටියේ ඈ අපි දන්නවනේ. ඉතින් ඒ නිසා මේ නඩුවට අදාළව වෙන නඩු මේ වෙනකොට පරීක්ෂණයක් නැහැ නම් අලුතෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්න මේ පුජ්‍යලයට විරුද්ධව. ඔහුව ගේන්න. ඔහුව CID බාරට පත් කරන්න. ඔහුගෙන් ප්‍රශ්න කරන්න. කොහොම ඔයගොල්ලන්ගේ දේපල ඔබ මොනවද උනේ වා ප්‍රභාකරන් එක්ක මොනවද කරේ කොටි සංවිධානය අඩු තරමින් මේ නඩුව තුලවත් ඒ විදිහට පරීක්ෂණයක් කරන්න මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් අයිතියක් යුතුකමක් වගකීමක් තිබුණා. නමුත් ඔහුවත් ඒ යුතුකම වගකීම කරන්නේ නැහැ. ඒකත් පහර හැරියා. මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා දැන් මේ සේරම එකම ජාතියේ එකම වල්ලේ පොල් කියලා තේරෙනවා නේද? ඈ කොටින්ට ක්‍රියා විරුද්ධ ක්‍රියා නොකරපු ඒගොල්ලෝ අද මේ සාමාන්‍ය මිනිසුන්ට තස්තවාදී බැලපීමේ පණක් ගෙනලා මොයි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි නේද? ඈ ඉතින් අපිට දැන් ඉතාමත් පැහැදිලි කොටි සංවිධානය සතු දේපල ගත්තේ වෙන කවුරුවත් නෙමේ රාජපක්ෂලා කියන එක මේ කරුණු කාරණා වලින් පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මේ දේපල වලට මොකද වුනේ? මේ දේපල ගත්තනම් අපේ රටේ මොනතරම් දේවල් ටිකක් කරන්න තිබුණාද? අඩුතරමින් ඒ වලට විරුද්ධ ওই ජාත්‍යන්තර අධිකරණ වල පවා නඩු දාලා තමන්ට පුළු පුළුවන් හරින මොන මොන හරි මේ සොච්ඡන්දයක් හරි ගන්න තිබුණා නේද? ලංකාන්ට කොටින් ගත්තේ නෑ මොකක්වත්. ප්‍රින්සස් කිසාන්තා කියලා බොරුවට නැවක් ගන්න මිනිසුන්ග රවට්ටලා අනිත් නැව් ටිකක් නෑ සල්ලි ටිකක් නෑ සේරම රාජපක්ෂලා හිමින් සිවුරුවේ ඩැහැගත්තා. දැන් පැහැදිලි නේද සේරම කතන්දරේ? ඉතින් මෙන්න මේ වගේ පාලකයෝ තමයි අද තවදුරටත් ජනතාව විනුවෙන් කතා කරන්නේ. මේවා ලැජ්ජයි. මිනිස්සු මේවා පොඩ්ඩක් හිතන්න ඕනේ. මිනිස්සු මේවා ගැන කල්පනා කරන්න ඕනේ. අපි අපිට විවිධ දේශපාලන මතිමතාන්තර දිවෙන්න පුළුවන්. අපි UMP වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. පොහොට්ටු වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ රටේ මේ විදිහට එක එක දේශපාලඥයෝ එක යුගයකට ඇහිලා මේ විදිහට දේවල් කරන විට රටකට ඇති වෙන සුගතිය මොකද්ද? ජනතාවට ඇති වෙන යහපත මොකද්ද? රටේ දේපල හොරකම් ජනතාවගේ දේපල හොරකම් කරනවා නම් තත්ත්වවාදීන්ගේ දේපල ටිකත් හොරකම් කරනවා. එවැනි දේශපාලඥයෝ එවැනි රාජ්‍ය පාලකයන්ගෙන් රටකට දයකට ජනතාවට ඇති චිත සාන්තිය කුමක්ද කියලා ඔබ මැදිහත් සිතින් පොඩ්ඩක් සිතන්න. ඒක තමයි අද දවසේ යුතුකම සහ වගකීම වෙන්නේ. ඒ දනස්කන්ධයේ තිබුණා නම් මේ හොරා කෑම් සිදු නොකරා නම් අපි මේ තරම් ප්‍රපාතයකට වැටෙන්නේ නැහැ කියලා ඔබ පොඩ්ඩක් ඔබේ ශරීර සෞඛ්‍යයේ සුවතාවයේ උදෙසා මනවින් කල්පනා කර බැලීම වටිනවා නේද කියලා තමයි මට නම් අහන්න සිද්ධ වෙන්නේ. ඉතින් හෙටත් අපි මේ වගේම තවත් වැඩසටහනකින් හමු වෙමු. මම ශ්‍රීලාල් පියන්ත ඊතලයේ නිවුස් YouTube channel එක subscribe කරන කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබගේ අදහස් උදහස් සටහන් කරන ලෙසත් ඉල්ලීමක් කරමින් මම නවතිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.